මම මේ කොහෙද මහත්තයෝ ඉන්නේ? ඔයා ලොකු අමාරුවක වැටලා ඉන්නේ. පුළුවන් තරම් මේ දවස් ටිකේ සතුටින් ඉන්න බලන්න. මට මේ වෙච්ච කිසිම දෙයක් පැහැදිලි නැහැ. මට මොකද්ද උනේ? මට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි ආ ඔහොම කියන්නේ? මට පැහැදිලිව කියන්න පුළුවන්ද? ඔයා ඔය බිලිගෙන ඉන්නේ ප්‍රබල යක්ෂ ආත්මයක්. හරියටම තව දවස් 3ක් ඇතුළත එයා ඔයාව බිලි ගන්නවා. ඒක නවත්තන්න මොන ජගතෙකටවත් බැහැ.
හාමුදුරුව පිරිත් නූලක් ගන්න පුළුවන්ද? හරි පුළුවන්. පුතුමයි මාතාමත් ජීවත් වෙනවා. අප පෙරකරන ලද කර්මයන් ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ අනිවාරෙන් කවද හරි අපිට පඩිසන් දෙනවා. නමුත් පින්කිරීම තුළින් එය තාවකාලිකව මගහැරෙනවා.